දෙවන පරිච්ඡේදය මාතෘකාව භාවනාව නොවන්නේ කුමක්ද භාවනාව යන වචනයකි එම වචනය මීට පෙර අසා තිබීම ඔබ මෙම පොත තෝරා ගැනීමට හේතුවක් වන්නට ඇත අපගේ සිතීමේ ක්‍රියාවලිය සම්බන්ධ කිරීමකින් ක්‍රියාත්මක වන අතර භාවනාව යන වචනය හා බැඳුණු විවිධ අදහස් හා මත ගොන්නක් ඇත ඒවා අතුරින් සමහරක් නිවැරදි වන අතර අනෙක් වා හුදෙක් බොරු ප්‍රලාප පමණක්ම වෙයි. බොහොමයක් අදහස් අනෙක් භාවනා ක්‍රම පිළිබඳ සත්‍ය වන නමුත් විපස්සනා භාවනා ක්‍රමයට කිසිසේත් අදාළ නැත. අලුත් දැනුම ග්‍රහණය කිරීමට උපකාරී වනු පිණිස පැලපදියම් වී ඇති වැරදි අදහස් බිඳ දැමීම මෙහිදී අත්‍යවශ්‍ය වන කරුණකි. දැන්ම අපි ඒ සිදු කරමු. වඩාත් ප්‍රකට අදහස් වලින් පටන් ගනිමු. නාභිය වෙත සිත යොමු කිරීමට හෝ গুপ্ত වදන් මැතිරීමට අප උගන්වන්නේ නැත. ඔබව නොපෙනෙන ශක්තියින්ගෙන් සන්නද්ධ කිරීම හෝ යක්ෂයින් ජය ගැනීම අපගේ ක්‍රමය නොවේ. කුසලතා මට්ටම අනුව අප ඔබට වර්ණපටි නොපලඳවමු. හිස මුඩු කිරීමට හෝ හිසේ ජටාවක් බඳින්නට යයි අපි ඔබට නොකියමු. ඔබ සතු සියල්ල අත්හැර දමා අරණ්‍යගත වීමට ද අවශ්‍ය නැත. ඔබගේ ජීවිතයේ අයහපත් හා අවුල් සහගත නොවේ නම් මේ දැන්ම ආරම්භ කර කිසියම් දියුණුවක් අත්කරගත හැකිය. එය ඔබ තුළ උනන්දුවක් ඇති නොකරන්නේද? භාවනාව යන විෂය අලලා ලියවුණු පොත්පත් මහත් රාශියක් ඇත. ඒවායින් බොහොමයක් ලියවී ඇත්තේ යම්කිසි ආගමික හෝ දාර්ශනික සම්ප්‍රදායක් පසුබිම් කොටගෙනය. බොහෝ ලේඛකයන් මෙය පෙන්වා දීමට වෙහෙසක් දරා නොමැති බව පෙනේ. ඔවුන් පොදු නීති ලෙස හැඟෙන පරිදි භාවනාව සම්බන්ධව කරන ප්‍රකාශයන් බොහෝ විට එක සම්ප්‍රදායකට සුවිශේෂී වේ. ප්‍රතිඵලය මහත් පටලැවිල්ලකි. එකිනෙකට පටහැනි වූ සංකීර්ණ න්‍යායන් හා අර්ථ දැක්වීම් තත්ත්වය වඩාත් නරක අතර හරවයි. විසංවාදී මත සංකලනයක් හා අදාළ නො වූ තොරතුරු සමූහයක් මෙහි ප්‍රතිඵලය වෙයි. මෙම පොතට නියත අරමුණක් ඇත. අප මෙහිදී ගනුදෙනු කරන්නේ විපස්සනා භාවනා ප්‍රවේශයේ සමග පමණි. ඔබගේ හැසිරීම් රටාව විනිවිද දැකීමට හැකිවන පරිදි සංසුන්ව හා බැඳීම් වලින් තොරව ඔබගේ මනසේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටීමට අපි ඔබට උගන්වමු. අපගේ අරමුණ වන්නේ එළඹ සිහියෙන් සිටීමයි. එනම් යථාර්ථයේ ඇතුළාන්ත ක්‍රියාකාරී මට්ටම දැකගත හැකිවන අන්දමේ තියුණු එළඹ සිහියක් හා මානසික ඒකාග්‍රතාවයක් ලබා ගැනීමයි. භාවනාව පිළිබඳව ප්‍රකට පොදු වැරදි හැඟීම් රාශියක් තිබේ. එම ප්‍රශ්න නවක සිසුන් විසින් නැවත නැවතත් මතු කරනු අප දැක ඇත්තෙමු. භාවනානු යෝගියාගේ දියුණුවට බාධා පමුණුවන මෙම කරුණු සමග ආරම්භයේදීම ගනුදෙනු කිරීම යෝග්‍ය වෙයි. වරකට එක බැගින්ගෙන භාවනාව ආශ්‍රයෙන් තිබෙන මෙම වැරදි හැඟීම් දුරු කරමු. පළමුවන වැරදි හැඟීම භාවනාව යනු හුදෙක්ම මානසික විවේකයක් අත්කර ගැනීමේ ක්‍රම ශිල්පයකි. මෙහි හුමස් බිය ඇති කරන්නේ හුදෙක්ම යන්නයි. මානසික විවේකය භාවනාවෙහි ප්‍රධාන අංගය වුවද විපස්සනා භාවනා ප්‍රවේශයට ඊට වඩා උදාර අරමුණක් තිබේ. කෙසේ වෙතත් අනෙක් භාවනා ක්‍රම සම්බන්ධයෙන් මෙම කියමන ඉතාමත් නිවැරදියි. සමස්තයක් ලෙසගත් කල සියලුම භාවනා ක්‍රම මානසික ඒකාග්‍රතාවය ඇතිකර මනස එක සිතුවිල්ලක විවේකීව තබයි. ඉතාමත් හොඳින් සිත එක අරමුණක පිහිටි විට ඔබ ගැඹුරු ප්‍රීති ප්‍රමෝදාත්මක මානසික විවේකයක් අත්විඳිනු ඇත. මෙය ධානය නමින් හඳුන්වනු ලබයි. මහත් ප්‍රමෝදයකට හේතුවන මෙම සුවය ප්‍රබල ශාන්ත භාවයකි. එය සාමාන්‍ය මානසික තලයකදී අත්විඳිය හැකි උපරිම වින්දනයේද ඉක්මවා යන හැඟීමක් වෙයි. බොහෝ භාවනා ක්‍රමයන්හි අවසානය මෙයයි. ඉතිරි ජීවිත කාලයේදී සිදුවන්නේ මෙම අත්දැකීම නැවත නැවතත් ලබා ගැනීමයි. නමුත් විපස්සනා ක්‍රමයේදී එය වෙනස්ය. විපස්සනා භාවනාවට වෙනත් පරමාර්ථයක් තිබේ. එළඹ සිහියෙන් සිටීම මානසික ඒකාග්‍රතාවයේ හෙවත් ධානය හා මානසික විවේකය විපස්සනා භාවනාවේ අත්‍යවශ්‍ය අංග ලෙස සැලකේ. ඒවා අත්‍යවශ්‍ය ආරම්භකයන් ප්‍රයෝජනවත් උපකරණ මෙන්ම අතුරු ඵලයන්ද වෙයි. ඉලක්කය වන්නේ විනිවිද දකිනා ප්‍රඥාවයි.
විපස්සනා භාවනාව ඔබගේ එදිනදා ජීවිතය සුද්ධ පවිත්‍ර කර වෙනසකට ලක් කරන ප්‍රබල ධාර්මික අභ්‍යාසයකි. චිත්ත ඒකාග්‍රතාවයේ හා විනිවිද දකින ප්‍රඥාවේ වෙනස 14 වන පරිච්ඡේදයේදී විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත. දෙවන වැරදි හැඟීම භාවනාව යනු නිද්‍රාවකට පත්වීමයි. නැවතත් මෙම කියමන අනිකුත් භාවනා ක්‍රම සම්බන්ධයෙන් සත්‍ය වූද විපස්සනාවට අනුව අසත්‍යකි. විපස්සනා භාවනාව මෝහණය කිරීමක් නොවේ. මනස නිද්‍රාවට පත් කර සංසුන් තත්වයට පැමිණීම අවශ්‍ය නැත. ඔබව හැඟීම් දැනීම් නැති තත්වයකට පත් නොකරයි. ඇත්තෙන්ම සිද්ධවන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයයි. ඔබගේ වෙනස් වන හැඟීම් හා ආවේග කෙරෙහි ඔබ වඩා සංවේදී බවක් දක්වයි. ඔබට ඔබ පිළිබඳව වඩා පැහැදිලි වූත් නිර්වද්‍ය වූත් අවබෝධයක් ලබාගත හැකි වෙයි. මෙම ක්‍රියාවලියේදී පිටතින් එදෙස බලන්නෙකුට නිද්‍රාවක් ලෙස පෙනෙන මානසික ස්වභාවයන් ඇතිවීමට පුළුවන්. නමුත් සිදුවන්නේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. මෝහන නිද්‍රාවේදී වෙනත් පුද්ගලයෙකු විසින් මෝහණයට පත්වන්නා හසුරුණු ලබයි. නමුත් ගැඹුරු මානසික ඒකාග්‍රතාවයක සිටින භාවනා නියෝගියා තමාගේ පාලනය යටතේ පසු වෙයි. සමානකම් ඇතොත් ඒ මතුපිටින් පෙනෙන සමානකම් පමණි. කෙසේ වෙතත් එවැනි දේ ලබා ගැනීම විපස්සනා භාවනාවේ අරමුණ නොවේ. කලින් කී පරිදි ගැඹුරු මානසික ඒකාග්‍රතාවය නොහොත් ධානාගත වීම එළඹ සිහිය දියුණු කර ගැනීමේ මාර්ගෙහි පියවරක් වෙයි. විපස්සනා යන්නෙහි අර්ථය වන්නේද දැන සිටීම නොහොත් එළඹ සිහිය වගා කර ගැනීමයි. භාවනා පුහුණුවේදී ඔබ සිහි මුර්ජාවන බව දැනෙනවා නම් ඉතාමත් සරලව කිව හැක්කේ ඔබ විපස්සනා ප්‍රවේශයට අදාළව භාවනා නොකරන බවයි. තුන්වන වැරදි හැඟීම භාවනාව යනු තේරුම් ගැනීමට අපහසු ගුප්ත අභ්‍යාසයකි. සත්‍ය නොවන නමුත් මේ සත්‍යයට ඉතා සමීප වෙයි. භාවනාවේදී ගනුදෙනු කරන්නේ සංකල්පමය සිතුවිලි මට්ටමට වඩා ගැඹුරු මානසික තලයක් සමගිනි. භාවනාවට අදාළ සමහර කරුණු වචනවලට ගොනු කිරීම අසීරු කාර්යකි. වටහා ගැනීමට නොහැකි බව මින් අදහස් නොකරමු. වචනවලට වඩා ගැඹුරු තේරුම් ගැනීමේ ක්‍රම ඇත. ඇවිදින්නේ කෙසේද යන්න ඔබ පහසුවෙන් තේරුම් ගනී. සමහර විට මෙහිදී නියුරෝන හා මස්පිඩු වල හැකිවීම සිදුවන්නේ කුමන අන්දමටද යන්න ඔබට නොවැටීමට පුළුවන්. නමුත් ඔබට ඇවිදීමට හැකිය. භාවනාවද මෙලෙසම අභ්‍යාසය තුලින් තේරුම් ගත යුතු ක්‍රියාවකි. සාමාන්‍ය වචන මගින් එය ඉගෙන ගත නොහැක. එය කතා කිරීමට මාතෘකාවක්ද නොවේ. එය පුහුණුව තුලින්ම අත්දැකිය යුතු දෙයකි. භාවනාව ප්‍රතිඵල පිළිබඳ අනාවැකි පළ කළ හැකි හෝ ස්වයංක්‍රීය ප්‍රතිඵල ලබා දෙන සූත්‍රයක් නොවේ. භාවනා කාලයක් තුළදී නිශ්චිතව මේ දේ සිදුවෙත කිසි දිනක අනාවැකි පළ කළ නොහැක. එය විමර්ශනයක් හා අත්හදා බැලීමකි. සෑම විටම කුතුහලයෙන් පිරි ගවේෂණයකි. ඉදිරියට සිදුවන්නේ කුමක්දයි සිතාගත හැකි එකම තත්වයක රැඳී සිටින සැටියක් ඔබගේ පුහුණුවේදී ඔබට දැනේ නම් එය ඔබ මාර්ගයෙන් පිටපැන ඇති බවට සංඥාවකි. එකතැනම පළවෙන බවට ලකුණකි. විපස්සනාවේදී හැම තත්පරයක්ම විශ්වයේ පළමු මෙන්ම එකම තත්පරය ලෙස සැලකීම අත්‍යවශ්‍ය කරුණකි. හතරවන වැරදි හැඟීම භාවනා පුහුණුවේ යෙදෙන්නේ අධිමානසික හැකියාවන් සහිත සුපිරි ජීවියෙකු වීම සඳහායි. කොහෙත්ම නැත. භාවනාවේ පරමාර්ථය සිහිකල්පනාව වර්ධනය කර ගැනීමයි. අන් අයගේ සිත් කියවීමට ඉගෙනීම හෝ අහසින් ගමන් කිරීම අපගේ බලාපොරොත්තුව නොවේ. අපගේ ඉලක්කය විමුක්තිය ලබා ගැනීමයි. අධිමානසික බලය හා භාවනාව අතර සම්බන්ධයක් තිබෙන නමුත් එය සංකීර්ණ එකකි. භාවනා ජීවිතයේ මුල් අවධියේදී මෙවැනි සිද්ධීන් ඇතිවීම හෝ ඇති නොවීම සිදුවීමට පුළුවන්. සමහර පුද්ගලයන් හට සහජ ඥානය හෝ පෙරභවයන්හි මතකයන් උඩුසිත කරා පැමිණිය හැක. සමහරුන්ට මෙම අත්දැකීම් නොලැබේ. කෙසේ වෙතත් මෙවැනි දේ හොඳින් වර්ධනය වූ හා විශ්වාස කළ හැකි අධිමානසික හැකියාවන් ලෙස නොසැලකේ. එමෙන්ම ඒවාට අනවශ්‍ය වැදගත්කම් ආරෝපණය නොකළ යුතුය. මුලා විය හැකි බැවින් මෙවැනි සිද්ධීන් නවක සිසුන් හට අන්තරාදායී විය හැක. මේවා ඔබව මාර්ගයෙන් ඉවතට කැඳවාගෙන යන මමත්වයේ උගුලක් වීමට පුළුවන්. කල යුත්තේ මෙවැනි සිද්ධීන්ට අනවශ්‍ය වැදගත්කමක් හෝ අනවශ්‍ය අවධානයක් නොදීමයි.
ඒවා පැමිණියොත් ඒ යහපත්ය. ඒවා නොපැමිණීමද යහපත්ය. භාවනා ජීවිතයේදී මානසික හැකියාවන් පුහුණු කළ හැකි විශේෂ අභ්‍යාසයන්හි යෙදෙන කාලයක් ඇත. නමුත් ඒ සෑහෙන පුහුණුවකින් පසුවය. ඉතා ගැඹුරු ධානයක් හා මානසික විවේකයක් අත්කර ගැනීමෙන් පසුවයි. මේ වන විට අන්තරාවකින් තොරව මෙවැනි බලයක් සමග ගනුදෙනු කළ හැකි දියුණු තත්ත්වයක් භාවනානුයෝගියා අත්කරගෙන සිටී. එවිට ඔහු හෝ ඇය එම හැකියාවන් වර්ධනය කරගන්නේ අන් අයට යහපතක් සැලසීමේ අභිප්‍රායෙන් පමණි. බොහෝ විට මෙවැනි මට්ටමට කෙනෙක් පත්වන්නේ දශක කීපයක් තුළ භාවනා පුහුණුවෙන් පසුය. ඒ ගැන ඔබ දැන්ම කරදර නොවන්න. එළඹි සිහිය වර්ධනය කර ගැනීම පිළිබඳ පමණක් සිත යොමු කරන්න. දර්ශන හෝ කටහඬවල් පැමිණේ නම් ඒ බව දැනගෙන ඒවාට යන්න හරින්න. ඒවා සමග නොපැටලෙන්න. පස්වන වැරදි හැඟීම. භාවනා පුහුණුව අනතුරුදායකයි. නුවණැත්තම් භාවනාව මගහැරිය යුතුයි. සෑම දෙයක්ම අනතුරුදායකයි. පාර හරහා යන ඔබ බසයකට යටවිය හැක. දියනාන විට පය ලිස්සා බෙල්ල කඩා ගැනීමට ඉඩ කඩ ඇත. භාවනා කිරීමේදී වැළලුණු අමහිරි අතීත සිද්ධීන් මතුපිටට පැමිණීමට පුළුවන්. දිගු කාලයක් තිස්සේ සිත යටපත් වූ තිබූ කරුණු බිය ගෙනදෙන සුළු විය හැක. නමුත් එය ප්‍රයෝජනවත්ය. අවදානමකින් තොර ඕ කිසිවක් ලොව නැත. එම නිසා ආරක්ෂාකාරී කෝෂයක් තුළ සිරවී සිටීමද කළ නොහැක. එය ජීවත් වීමට වඩා අකල් මරණයට ගොදුරු වීමක් වෙනිය. අනතුරු සමග ගනුදෙනු කළ යුතු හොඳම ක්‍රමය වන්නේ දල වශයෙන් අන්තරාවේ ප්‍රමාණය, තිබිය හැකි ස්ථාන හා එය පැන නැගුණ විට එයට මුහුණ දෙන ආකාරය ඉගෙන ගැනීමයි. මෙම අත්පොතේ පරමාර්ථය යයි විපස්සනාව යනු සිහිනුවණ දියුණු කිරීමයි. එය තනිව ගත් විට අන්තරායදායි නැත. එපමණක් නොව දියුණු සිහි කල්පනාව අනතුරු සඳහා වූ ආරක්ෂාවයි. හරියාකාරව පුහුණු වූ විට භාවනාව මෘදු මෙන්ම ක්‍රමානුකූල ක්‍රියාවලියකි. එය සෙමෙන් හා සැහැල්ලුවෙන් පුරුදු වන විට ඔබගේ පුහුණුවේ වර්ධනය ඉබේම සිදුවෙනු ඇත. කිසි බලකිරීමක් අවශ්‍ය නැත. පසු කාලයකදී ඔබ දක්ෂ භාවනා ගුරුතුමෙකුගේ අධීක්ෂණය යටතේ ආරක්ෂාකාරී ගුරුපදේශ සමග පුහුණුව ලබන කල භාවනා කාලය දීර්ඝ කර ඔබගේ වර්ධනය වේගයද වැඩි කරගත හැක. මුලදී සෙමෙන් පුහුණුවන්න. එවිට සියල්ල හොඳින් සිද්ධ වනු ඇත. හයවන වැරදි හැඟීම. භාවනා පුහුණුව ඇත්තේ ශාන්තුවරයන් සහ මුනිවරයන් සඳහායි. සාමාන්‍ය ජනයා සඳහා නොවේ. සංඝයා වහන්සේලාට සහ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්නන් හට මහත් ගෞරව හා වන්දනාමාන දක්වන ආසියානු රටවල ජනයා අතර මෙවැනි ආකල්පයක් පවතී. එය තරමක් දුරට ඇමරිකානු ජාතිකයින් සිනමා තාරකාවන් හා බේස්පන්දු වීරයින් දේවත්වයෙහිලා සැලකීම හා සමාන ආකල්පයකි. මෙවැනි පුද්ගලයින් එකම ආකෘතියකට ඇතුළත් කොට යථාර්ථයට වඩා විශාල කොට මනුෂ්‍යයන් අතරින් ඉතා ටික දෙනෙකුට පමණක් ළඟා කරගත හැකි නොයෙක් මාදිලියේ ගති ලක්ෂණ වලින් හැඩගන්වා ඇත. භාවනාව පිළිබඳ මෙවන් ආකල්ප බටහිර රටවල විසින් අපතුලද පවතී. භාවනානුයෝගීන් ඉතා සුවිශේෂ වූ පුදුම දේ කළ හැකි ධාර්මික පුද්ගලයන් විය යුතු බවට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සමග කෙටි ඇසුරකින් පසු එවැනි වැරදි හැඟීම් අපගෙන් බැහැරව යයි. ඔවුන් විශාල උද්‍යෝගයකින් හා ක්‍රියාශීලී බවකින් හෙබි පුදුමාකාර ශක්තියකින් ජීවිතය ගෙන යන පුද්ගලයින්ය. බොහෝ ශුද්ධවන්ත පුද්ගලයින් භාවනා පුහුණුවේ යෙදෙන බව ඇත්තකි. නමුත් ඔවුන් භාවනා කරන්නේ ඔවුන්ගේ ශුද්ධවන්ත බව නිසා නොවේ. ඔවුන්ගේ ජීවිතය ශුද්ධවන්ත වී ඇත්තේ භාවනා පුහුණුව නිසයි. මේ ඉතාමත් වැදගත් කරුණකි. භාවනාව ආරම්භ කිරීමට පෙර යමෙකු පූර්ණ ශුද්ධවන්ත ජීවිතයක් තිබිය යුතු බව බොහෝ ශිෂ්‍යයින් විශ්වාස කරන බව පෙනේ. මෙය ප්‍රායෝගික නොවන ක්‍රමවේදයකි. සිල්වත්කමත් ඇතිකර ගැනීමට යම්කිසි ප්‍රමාණයක මානසික පාලනයක් අවශ්‍ය කරයි. එය තිබිය යුතු ගුණාංගයකි. සුළු ස්වයං පාලනයක් හෝ නොමැති පුද්ගලයෙකුට කවර ශික්ෂාපදයක් හෝ අනුගමනය කිරීම අසීරු කාර්යකි. නිරතුරුව චංචල වන සිතක් ඇති තැනැත්තාට ස්වයං පාලනයක් ඇතිකර ගැනීම පහසු නොවේ. පළමුව මානසික වගාව සිදුවිය යුත්තේ මේ හේතුවෙනි.
සීලය සමාධිය හා ප්‍රඥාව බෞද්ධ භාවනාවෙහි අනුබද්ධිත අංග තුනයි. ඔබගේ පුහුණුව ගැඹුරෙන් වැඩෙන විට මෙම සාධක තුනද එකවර වර්ධනය වීම සිදු වේ. එකිනෙක කෙරෙහි බලපෑම් ඇති කරන බැවින් සීලය සමාධිය හා ප්‍රඥාව එක විට වර්ධනය කර ගැනීම වැදගත්ය. යම් කිසි අවස්ථාවක් නියම ආකාරයෙන් තේරුම් ගැනීමට ප්‍රඥාව ඇති වූ විට එයට අදාළ සියලුම පාර්ශවයන් කෙරෙහි කරුණාව ඉබේම වැඩි. මෙහිදී කරුණාව යනුවෙන් අදහස් වන්නේ තමාට හෝ අන් අයට පීඩාවක් සිදු විය හැකි සිතුවිලි වලින් වචනෙන් හෝ ක්‍රියාවෙන් වැළකී සිටීමයි. එවිට ඔබගේ හැසිරීම ඉබේම සීලවන්ත වෙයි. කරුණු කාරණා ගැඹුරින් අවබෝධ කර නොගැනීම නිසා ඔබට ගැටලු මතුවිය හැක. ඔබගේ ක්‍රියාවේ ඵල විපාක නොදකින විට ඔබ වරදෙහි බැඳේ. භාවනාව ආරම්භ කිරීමට පෙර පරිපූර්ණ සීලයක් ඇති කර ගැනීමට බලා සිටින්නා කිසිදාක නොපැමිණෙන අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නේදී පැරණි ඍෂිවරුන් පවසන පරිදි ඔහු දියනෑම සඳහා මුහුද නිශ්චල වනතුරු බලා සිටින්නෙකුට සමානයි. මෙය මනවින් තේරුම් ගැනීම සඳහා සීලයේ මට්ටම් කීපයක් ඇති බව උපකල්පනය කරමු. කිසියම් පුද්ගලයෙකු විසින් සම්පාදනය කළ රෙගුලාසි මාලාවකට අනුව ජීවත් වීම සීලයේ ප්‍රාථමික මට්ටම ලෙස ගැනීමට පුළුවන්. ඒ ඔබගේ ශාස්ත්‍රූවරයෙකු, පවතින රජය, ගෝත්‍රික නායකයා හෝ පියා විසින් සැකසූ නීති මාලාවක් විය හැක. මේ මට්ටමේදී ඔබ කරන එකම දේ වන්නේ එම රෙගුලාසි දැනගෙන ඒවා අනුගමනය කිරීමයි. රොබෝ යන්ත්‍රයකට පවා එය කළ හැකියි. නීති රෙගුලාසි ඉතා සරල නම් හා නොපිලිපදින සෑම අවස්ථාවකදීම පහරක් ගැසීමට කිසිවෙකු සිටී නම් පුහුණු කළ චිම්පන්සියෙකු හට වුවද එය කළ හැකියි. මෙහිදී භාවනාව කිසිසේත්ම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ රෙගුලාසි මාලාවක් හා දඬුවම් පහරක් දීමට පුද්ගලයෙකු පමණි. පහරක් ගැසීමට කිසිවෙකු නොසිටින අවස්ථාවකදී පවා එම නීති රෙගුලාසි පිළිපැදීම සීලයේ දෙවනි මට්ටමයි. ඔබේම නීති ඉගෙනගෙන ඇත. ඒවා කඩන සෑම අවස්ථාවකදීම ඔබම ඔබට පහරක් ගසා ගනී. මෙම මට්ටමේදී යම්කිසි ප්‍රමාණයක සිත පාලනය කිරීමක් අවශ්‍යයි. ඔබගේ සිතවිලි රටා ව්‍යාකූල වන විට හැසිරීමද ඒ අනුව ව්‍යාකූල වීමට පුළුවන්. මානසික වගාව මානසික ව්‍යාකූලතාවය අඩු කරයි. සීලයේ තුන්වන මට්ටම සදාචාරය ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයයි සිතමි. මේ විශාල පිම්මක් වන පුරුදු චින්තන රටාව වෙනස් කිරීමකි. කිසියම් අධිකාරියක් මගින් පනවන ලද තද නීතිමාලාවකට හිස නැමීම හෝ කීකරු වීම සදාචාරාත්මක මට්ටමේදී සිදු නොවේ. යම් පුද්ගලයෙක් තමාගේ සිහි කල්පනාව, ප්‍රඥාව හා කරුණාව, මෛත්‍රිය මගින් පෙන්වනු ලබන මාර්ගයේ අනුගමනය කිරීමට තීරණය කරයි. සෑම අවස්ථාවකදීම කරුණු කාරණා තෝරා බේරාගෙන අද්විතීය, නිර්මාණශීලී හා වඩාත්ම සුදුසු ප්‍රතිචාරය දැක්වීම සඳහා සැබෑ බුද්ධියක් මෙහිදී උවමනා කරයි. තමාගේ සීමිත පුද්ගලික දෘෂ්ටියෙන් ඉවතට පැමිණ තීරණ ගැනීමද මෙහිදී අවශ්‍ය කරුණකි. තමාගේ මෙන්ම අන් අයගේ අවශ්‍යතාවයන් කෙරෙහිද සමාන වැදගත්කමක් දෙමින් ඔහු සම්පූර්ණ අපක්ෂපාතීව හා ස්වාධීනව දැකිය යුතුයි. තවත් ආකාරයකින් කිවහොත් සාමාන්‍යයෙන් අනික් පුද්ගලයාගේ පැත්තෙන් ගැටලුවක් දෙස බැලීමට මග අවුරන තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්‍යාව හා අනිකුත් ආත්මාර්ථකාමී සිතිවිලි වලින් තොරවීම අත්‍යවශ්‍යයි. එවිට අදාළ අවස්ථාවට ඉතාමත් උචිත වූත් නිවැරදි වූත් ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. උපතින්ම ශාන්තුවරයෙක් නොවන සෑම කෙනෙකුටම මෙවැනි උසස් සීලයක් අත්කර ගැනීම සඳහා භාවනා පුහුණුව අනිවාර්යෙන් උපකාරී වන අභ්‍යාසයකි. එම කුසලතාවය වඩවා ගත හැකි අන්මාර්ගයක් නොමැත. එමෙන්ම මෙහිදී අවශ්‍ය කරන තේරීමේ ක්‍රියාවලිය මහත් වෙහෙසකාරී එකකි. සෑම අවස්ථාවකදීම සියලුම කරුණු කාරණා සමග අඩව්වැල්ලීම උඩුසිත වෙහෙසට පත් කරවන්නකි. සාමාන්‍ය බුද්ධියට එය අධික බරපැට වීමකි. වාසනාවකට මේ ගැඹුරු බුද්ධි තලයකදී මෙය ඉතා පහසුවෙන් සිදු කළ හැකි. භාවනාව මෙවැනි දත්ත සම්පාදනයක් ඔබ වෙනුවෙන් ඉටු කර දෙයි. දිනක ඔබට විසඳීමට අංකල් හර්මන්ගේ නවතම දික්කසාදය පිළිබඳව ගැටලුව ඇතැයි සිතමු.
එය බැලූ බැල්මට විසඳුමක් පේන තෙක්මානී නැති ඥානවන්ත සොලමන්ට පවා විසඳීමට නොහැකි විය හැකියාවන්ගෙන් පිරුණු ප්‍රශ්නයකි. ඊළඟ දවසේ ඔබ පිඟන් සෝදමින් සිටින අතර හදිසියෙම විසඳුමක් සිතට නැගේ. එය ගැඹුරු මනසින් හිටි අඩියේ පැන නගින විට ඔබ අහා යයි ඒ වටහා ගන්නවා ඇත. ප්‍රශ්නය निराකරණය වී ඇත. මෙවැනි සහජ ඥානයේ ක්‍රියාත්මක වන්නේ ප්‍රශ්නයේ තර්කානුකූල මනසින් මුදාහැර විසඳුමක් සෙවීම යටිසිතට බාර දුන් විටයි. මෙහිදී සවිඥාන උඩුසිත බාධා ඇති කරයි. සිතීමේ ක්‍රියාවලියෙන් ඔබ නිදහස් වන්නේ කෙසේද යන්න භාවනාව මගින් ඔබට උගන්වයි. එය එදිනෙදා ජීවිතයේදී ඉතා ප්‍රයෝජනවත් මානසික කලාවක් වන තම තමාගේ මාර්ගයෙන් ඉවතට පියනගෙන ක්‍රමයයි. භාවනාව ඔබට අදාළ නොවන තාපසවරුන්ට පමණක් සීමා වූ අභ්‍යාසයක් නොවේ. එය සෑම කෙනෙකුටම එවේලෙහිම ප්‍රයෝජනයට ගත හැකි එදිනෙදා ජීවිත සිදුවීම් ආශ්‍රයෙන් ගොඩනැගෙන ප්‍රායෝගික කුසලතාවයකි. එය පරලොවට අයිති දෙයක් නොවේ. අවාසනාවකට මෙන් මෙම සාධකයම සමහර භාවනා සිසුන් පසුබට කිරීමට හේතුවක් වේ. ඔවුන් භාවනාව පටන් ගන්නේ ෂෙනිකව දේවදූතීන්ගේ ගායනා සමග විශ්ව හෙළිදරව් කිරීම බලාපොරොත්තු විනි. එනමුත් සාමාන්‍යයෙන් ඔවුන්ට ලැබෙන්නේ සිතෙහි ඇති කුණුකන්දල් ඉවත් කිරීම සඳහා වඩා කාර්යක්ෂම ක්‍රම හා අන්කල් හර්මන්ගේ ගැටලුව සඳහා වන විසඳුම් වේ. එවිට ඔවුහු අනවශ්‍ය ලෙස බලාපොරොත්තු සුන්කර ගනිති. කුණු ඉවත් කිරීමේ විසඳුම් පළමුව පැමිණේ. දේවදූතයන්ගේ කටහඬවල් ඇසෙන්නේ සෑහෙන කාලයකට පසුය. හත්වන වැරදි හැඟීම. භාවනාව යථාර්ථයෙන් පලා යෑමකි. වැරදි. භාවනාව යනු යථාර්ථය විතර දිව යෑමකි. එය ඔබව ජීවිතයේ වේදනාවන්ගෙන් වෙන් කරන්නේ නැත. වේදනාවේ බාධක සිදුරු කරගෙන දුක ඉක්මවා යෑම සඳහා ජීවිතයේ සෑම පැතිකඩක්ම අලලා ගැඹුරින් ගවේෂණය කිරීමට එය ඔබට ඉඩ සලස්වයි. විපස්සනාව යනු ජීවිතයේ යථාර්ථයට මුහුණ දී ජීවිතයේ සම්පූර්ණයෙන් ඇති හැටියෙන් අත්දැක තමාට එහිදී මුණ ගැසෙන සියල්ල නිසි පරිදි හසුරුවා ගැනීමේ අදහසින් කෙරෙන අභ්‍යාසයකි. එය මායාවේ කඩතුරා ඉවත් කර ඔබ ඔබටම කියා ගන්නා බොරු වලින් ඔබව නිදහස් කරයි. පවතින දේ පවතී. ඔබ ඔබම වෙයි. ඔබගේ දුර්වලකම් හා පෙළඹවීම් ගැන ඔබටම කරගන්නා වංචාවෙන් සිදුවන්නේ වඩා තදින් මායා චක්‍රයේ වෙලීමයි. විපස්සනාව තමාගේ ගැටලුව වසා දමන හෝ තමාව අමතක කර දැමීමට ගන්නා උත්සාහයක් නොවේ. එය ඔබ සිටින ආකාරයෙන්ම ඔබව දැක ගැනීමට ඉගෙන ගැනීමයි. පවතින දේ කුමක්දැයි දැක එය මුළුමනින්ම බාර ගැනීමයි. ඔබට වෙනස් වීමට හැකිවන්නේ එවිට පමණි. අටවන වැරදි හැඟීම. මහත් ප්‍රීති ප්‍රමෝදයක් අත්කරනු සඳහා භාවනාව කදිම මාර්ගයකි. ඔව් සහ නැත. භාවනාවේ යෙදෙන සමහර අවස්ථාවලදී ප්‍රමෝදමත් හැඟීම් ජනිත වෙයි. නමුත් ඒවා ප්‍රධාන අපේක්ෂාව නොවේ. ඒවා සෑම භාවනා කාලයකදීමත් නොදකි. සිහි කල්පනාව හෙවත් එළඹ සිහිය වඩා ගැනීමේ අභිප්‍රායෙන් තොරව ප්‍රමෝදයක් අපේක්ෂාවෙන් භාවනාවට වාඩි වූ විට එය ඉටු නොවීමේ ඉඩකඩ වැඩි. ප්‍රමෝදය හටගන්නේ මානසික විවේකයේ තුලිනි. මානසික විවේකයේ ඇතිවන්නේ ආතතිය මුදාහළ විටයි. භාවනාවෙන් ප්‍රමෝදය බලාපොරොත්තු වීම නිසා ඉපදෙන ආතතිය මගින් ක්‍රියාදාමය විසිරී යයි. එය තවත් උගුලකි. ප්‍රමෝදය ලබා ගැනීමට නම් එය පසුපස හඹා නොයා යුතුයි. ඔබ ලබා ගැනීමට උත්සාහ දරන්නේ ඉතා සුන්දර හැඟීම් හා මහත් ප්‍රීතිය නම් ඒවා ලබාගත හැකි අන් පහසු ක්‍රම ඇත. රටපුරා තැබෑරුම් වලදී සහ දුරාචාරයේ යෙදෙන පුද්ගලයන් වෙතින් වීදි කොනේදී ඒවා ලබාගත හැක. භාවනාවෙන් අප සොයන්නේ මහත් සොම්නසක් හෝ දිව්‍ය සැපත නොවේ. නිතරම ඇති වුණද ඒ අතුරුඵලයක් පමණක් ලෙස සැලකිය යුත්තකි. එය ඉතා ප්‍රියජනක වූද දිගු කාලයක් භාවනාවේ යෙදෙන විට නිතර නිතර අත්විඳීමට හැකි අතුරුඵලයකි. ඉතා ප්‍රවීණ භාවනානුයෝගීන් වුවද මෙම කරුණ පිළිබඳ එකඟ වනු ඇත. නමවන වැරදි හැඟීම. භාවනාව ආත්මාර්ථකාමී ක්‍රියාවකි. සැබවින්ම එය පෙනෙන්නේ එසේය. භාවනානුයෝගියා කුෂන් කොට්ටයක් මත වාඩි වී හිඳී. ඔහු ලේ දන් දෙමින් හිඳීද නැත.
ඔහු ආපදාවන්ට ලක්වුවන්ට සහන සලසමින් සිටීද? නැත. නමුත් අපි ඔහුගේ චේතනාව විමසා බලමු. ඔහු මෙසේ කරන්නේ කුමක් නිසාද? තමාගේ සිතෙන් තරහව, අගතිය හා වෛරය පහ කිරීමේ අදහසින් ඔහු එසේ කරයි. ඔහු ඊට ක්‍රියාශීලී ලෙස තෘෂ්ණාව, ආතතිය, අසංවේදී බව ඉවතල යෑමේ ක්‍රියාවේ නිරතව සිටී. අන් අය වෙත දක්වන කරුණා මෛත්‍රියට හරස් කපන්නේද මෙම සිතුවිලි වෙයි. මෙම කිරිටි සිතුවිලි පහ වී නොයනතුරු ඉතුකරන යහපත් ක්‍රියාවන් බොහෝ දුරට තමාගේ මමත්වය තහවුරු කරන්නක් පමණක් විය හැකි බැවින් අවසානයේදී ඉන් එතරම් වැඩක් නොවීමට පුළුවන්. උපකාර කිරීමේ නාමයෙන් අවැඩක් කිරීම ඉතා පැරණි අභ්‍යාසයකි. ඉස්පාඤ්ඤ පරීක්ෂණ සභාවේ ප්‍රධාන විමර්ශකයා එම පරීක්ෂණයට උදාර හේතු දැක්විය. සාලෙම් මායාකාරීන්ට විරුද්ධ අපරාධ නඩු විභාගයක් පවත්වන ලදී මහජන සුභසිද්ධිය සඳහා බව කියන ලදී. ප්‍රවීණ භාවනානුයෝගීන්ගේ පුද්ගලික ජීවිතයේ පරීක්ෂා බලන කල ඔවුන් සැබවින්ම මානව සුභසිද්ධිය උදෙසා සේවයේ යෙදී සිටින බව දැකගත හැකිය. උසස් ආගමික අරමුණක් උදෙසා බව අඟවමින් අනුන්ගේ ජීවිත බිඳීමට නොපසුබටවන ඇතැම් ධර්ම දූතයන් මෙන් ඔවුහු ක්‍රියානුකරති. ඇත්ත පිළිගන්නේ නම් අප සිතා සිටිනවාට වඩා අපි ආත්මාර්ථකාමී වෙමු. මමත්වය මුල් වූ විට ඉතාම උදාර කාර්යයක් පවා නොවටිනා පහත් තත්වයකට ඇද වැටේ. ආත්මාර්ථකාමී බව ප්‍රකාශ වන විවිධ සියුම් ක්‍රම හැඳින්වීම තුළින් භාවනාවේදී අපි අපගේ සැබෑ ස්වරූපය දැක ගනිමු. එවිට අපි සත්‍ය වශයෙන්ම ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරවන්නට පටන් ගනිමු. එසේනම් ආත්මාර්ථකාමී බවෙන් තමා සෝදා පවිත්‍ර කිරීම වන භාවනාව ආත්මාර්ථකාමී ක්‍රියාවක් වන්නේ නැත. දහවන වැරදි හැඟීම. භාවනාවේදී අපි වාඩි වී උදාර සිතිවිලි කල්පනා කරමු. නැවත වතාවක් ඔබ වැරදි. මෙවැනි මෙනෙහි කිරීම සිදු කරන කණ්ඩායම්ද ඇත. නමුත් ඒ විපස්සනාව නොවේ. විපස්සනාව යනු එළඹ සිහියෙන් හිඳීමට පුරුදු පුහුණු වීමයි. පරම සත්‍ය හෝ වේවා, තුට්ටුවක් නොවටිනා දේ හෝ වේවා, වෙනසක් නැතිව සිත තුළ පවතින දේ පිළිබඳව දැන ගැනීමයි. සැබවින්ම ඔබගේ භාවනා කාලය තුළදී උදාර සිතිවිලි පැන නැගීමට ඉඩ ඇත. ඒවා කිසිසේත්ම මගහැරිය යුතු නැත. එමෙන්ම එවැනි දේ සොයා යෑමද නොකරන්න. ඒවා හුදෙක්ම ප්‍රසන්න අතුරුඵලයන් පමණක්මය. විපස්සනාව සරල අභ්‍යාසයකි. විශේෂ මනාපයක් හෝ මානසික ලේබල ඇලවීමක් නැතිව තම ජීවිතයේ සිදුවීම් ඍජුවම අත්දැකීම විපස්සනාවේ කාර්යයයි. අපක්ෂපාතීව ඔබගේ ජීවිතයේ මොහොතින් මොහොත ඔබ ඉදිරියේ දිගහැරෙන හැටි බලා හිඳීම විපස්සනාවයි. සිදුවන දේවල් සිදුවේ. ඒ එතරම්ම සරලය. 11 වන වැරදි හැඟීම. සති කීපයක් භාවනා පුහුණුවෙන් මගේ සියලුම ගැටලු निराකරණය වෙයි. බොහොම කනගාටුයි. භාවනාව සියල්ල සඳහා වූ ක්ෂණික ප්‍රතිකාරයක් නොවේ. මුල සිටම ඔබට වෙනස්කම් දැකිය හැකිවද ප්‍රබල ප්‍රතිඵල ලැබෙන්නේ වසර ගණනාවකට පසුවය. මේ විශ්වය නිර්මාණය වී ඇති ආකාරයයි. වටිනා කිසිවක් එක රැයකින් දිනාගත නොහැක. සමහර පැතිවලින් ගත් කල භාවනා පුහුණුව අසීරු වීමට පිළිවෙල. දැඩි විනය සහ වේදනාකාරී පුහුණු වීමේ ක්‍රියාවලිය එයට අවශ්‍ය කරයි. සෑම භාවනා අභ්‍යාස කාලයක්ම ප්‍රතිඵලදායී වෙන නමුදු ප්‍රතිඵල ඉතා සියුම්ය. ගැඹුරු මනසේ හටගන්නා වූ එම වෙනස්කම් ප්‍රකාශ වීමට දිගු කාලයක් ගත වේ. වාඩි වී යෙදෙන භාවනා කාලයකදී ඔබ නිරතුරුවම ප්‍රබල ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් සියුම් වෙනස්කම් ඔබට මගහැරී යයි. මින් අධෛර්යයට පත්වෙන ඔබ උත්සාහය අත්හැර දමා වෙනසක් කිසිදාක සිදු නොවනු ඇති බවට සපත කරයි. මෙහිදී ඉවසීම වැදගත් කුසලතාවයකි. ඔබ වෙන කිසිවක් ඉගෙන නොගත්තද භාවනාවෙන් ඉවසීමට පුරුදු වෙයි. ඔබ ලබන ඊට වඩා වටිනා පාඩම එය විය හැකියි. දෙවන පරිච්ඡේදය නිමවිය.